ඔොබ මස විසිෂ මන දින සෞඛක අදේශ න්ඩාල්ලොරයා විසි නව සෞඛක මාර්ගප දේශ නිකුත් කරු ලැබ. මෙම නව සෞඛ මාර්ගොප දේශ නොඇම්බර් මස පළවන දින සිට පාලොස්වනදින දක්වා වලංගුව පවතිනවා. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පලාාත්තතර බලපැවත්තන ලද සංචරණ සීම ඒමගින් ඉවත් කොට තිබෙනවා. එම සංචරණන සීම ඉවත්වයමත් සමගම මාජනතාවට පලාාතතර සංචර්ණය කිරීමේ අවස්ථාවල් ලබෙනවා. මැද හන් කල ුතුයි ඔබ ප ලා අතර ංචරනය කළ යුත්තේ. බගේ අ්‍යවශ්‍ය කාරණ සඳහා පමණයි, ඒබං ඒ බව සෞඛ්‍ය මාර්ගභ දේශවල සඳහන්කට තිබෙනවා. විශේෂයෙන්ම පලා සංචරණ සීම ඉවත්වීමත් සමගම පොදු ප්‍රවාණසේවා ආරම්භයනවා ඒවාගේම දුම්රිය ගමනා ගමනය ආරම්භයනවා. ඔබගේ අප කාරුණික විල්ලා සිටනවා මෙම පොදු ප්‍රාහණසේවා භාවිතා කිරීමේදී. නිරෝධයින නීතිවලට අනුගතව කටයුතු කරලෙස ඉල්ලෙසට විශේෂෙන්ම ඔබ මකාවරණ ගමන ආරම්භී සිටම ගම නාන්තය දක්වා නොකඩවා පැළඳ සිටියුතුයි. ඒ කිසිම විටක ඉවත් කිරීමට හෝ ගැලවීමට කටයුතුන කළ යුතුයි. විශේෂයෙන්ම ඉදිරිකාල සීමාව තුළ පාසල් ආරම්භ වෙන පාසල් ආරම්ීමත් සමගම පාසල් ලමුන් මෙම පොදු පහනසේවා භාවිතා කිරීමට කටයුතු කනු ලබනෝ එම නිසා එම ලමයින්ගේ රක්ෂාව පිළිබඳත් විශේෂ අවධනය යොමු කළ යුතුයි. ඔබගේ පොදු ප්‍රහණ සේවාාවලදී දුරස්තභාවය රැකම්. එවගේම පිසි පරිදි අනෙකුත් සෞඛ්‍ය මාර්කෝප දේශවලට අනුගතව කටයුතු කරීම මිතාම් දගත්නවා. ඒවගේම පොදු ප්‍රවාහණ සේවාවල සේවය කරනු ලබන සේවක මහත් මහත්මීන්ගෙන් ඒවා පවත්වාගෙන අ ලබන හිමිරුවන්ගේ කාාණික ඉල්ලාසිනවා. මෙම සෞඛ්‍ය මාර්කප දශ පිළිපඳන්න ලෙසට. ඒවාගේම ඔබගේ සේවය කරන ලබන කාර්යාලය නි පරිදදිී සෞඛ්‍ය මාර්ක ඔපබදේශ අනුව දුරස්ථභාව පවත්තාගැනිමින්ෙන් පවත්තාගෙනීමට කටෙක්තු කළිතු. එසේ නොවනොත් නැවතවරක් ඔබගේ නිමසත් ඒවගේම කාර්යාලයත් මෙම රෝගයට වසංගතත්තයට ගොදුර වී වේ අවධානමක් ඇතිවිය හැකි.